සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ඔයාලව වෙල්කම් කරනවා අපේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ තුන්වෙනි පාඩම ධන ඍණ වැඩි කිරීම බෙදීම ඔක්කොම තියෙන ගණන් හදන්නේ කොහොමද කියලා. එතකොට අපි කෙලින්ම ප්‍රශ්නට යම් මේ සිද්ධාන්තයකුත් තියෙනවා ඒකත් කටපාඩම් කරගන්න. පළවෙනි එක තමයි දැන් මේ ගානම අපි ඉස්සල බලමු. මේ උදාහරණයට යන්න. මෙතන මේ තියෙන උදාහරණ මොකද්ද? මේක මේ පේන ඇති මම හයිලයිට් කරලා තියෙන උදාහරණේ. මෙතන තියෙනවා පහ තියෙනවා ධන තියෙනවා පහ වැඩි කිරීම පහ ධන පහ. එතකොට සිද්ධාන්තයක් මම අද කියලා දෙනවා. මේ වගේ ගානක් තියෙනකොට ඔයාලා පළවෙනියෙන්ම කරන්න ඕන වැඩි කිරීමට තැන දෙන්න ඕනේ. ප්‍රයොරිටි දෙන්න ඕනේ වැඩි කිරීම මුලින්ම කරන්න ಗುಣ කිරීම සහ බෙදීම ඊට පස්සේ මොනවද කියලා නම් බෙදීම ඊට පස්සේ තමයි ධන සාරින වලට තැන දෙන්නේ. මේ ගාන බලන්න මෙතනදී ප්‍රයොරිටි දෙන්න ඕනේ වැඩි කිරීමට ඉස්සෙල්ලම ಗುಣ කිරීමට තැන දෙන්න ඕනේ මේ ಗುಣ කිරීම. එතකොට මම ඒක සරල වෙන්න ලියා ගන්නවා මේ විදිහට. වරහන් ඇතුලේ දා ගන්නවා. ඒක ඔයාලා දාගත්තට කමන්නේ නැහැ ගාන හදද්දී. ඒක ඔයාගේ පහසුව තක. එතකොට පහ වැඩි කිරීම පහ අපි වෙනම සුළු කරලා දාන්න 25 කියලා. එතකොට මෙන්න බලන්න මෙයා තමයි මේ දෙන්න ඊටසේ මේ තමයි ඒ උත්තරය ආවේ. දැන් ගාන හදන්න ලේසි. මෙතන මොකද්ද? ධන පහ 25යි 5යි 30යි 30යි 5යි 35යි. හරිම ලේසි උත්තරේ. නමුත් මේ ලේසි වෙන්නේ මේ සිද්ධාන්තයට අනුව ගාන හැදුවොත්. එහෙම නැත්නම් ඔයාලා ට්‍රැඩිෂනල් විදිහට හැදුවොත් එහෙම මෙහෙම හිතන ඇතුව. පහ ධන පහ. පහයි පහයි 10යි. 10 වැඩි කිරීම පහ. 50යි. 50 ධන පහ 55යි. උත්තරේ 55ද? නෑ 35යි. මොකද ඔයා මේක හැදුවේ තියරි එකට අනුව. දෙවැනි එක. මේක තමයි දෙවැනි ගාන. මේකෙත් අපි තැන දෙන්න ඕනේ වැඩි කිරීමේ ඒවා තියෙනවද බලන්න. ආ මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ දෙන්න වැඩි කරන්න කියලා තියෙන්නේ. එහෙමනම් අපි මේ දෙන්න වරහනක් දාලා ලියා ගන්නවා. ඒක ලියාගන්නේ අපේ පහසුවට. ඒකට ටීචර්ගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ ලයින් එක ලියුවා කියලා අලුතෙන් ලයින් එක. එතකොට මේ හතර හතරක් තුන මම කරේ වරහනක් දාගත්තා මගේ පහසුවට. ඊට පස්සේ හතර හතරක් තුන කියලා 12. හරි. ඉතින් ටික දැන් ලේසි. ඔයාලට තියෙන්නේ මෙතන ධන 3 ධන 12 ඍණ 5 මම කියලා දීලා තිනවා මේවා කොහොමද සුළු කරන්න කියලා ඉස්සෙල්ලා පාඩම් වල. මගේ අද ප්‍රයොරිටි එක තියෙන්නේ ಗುಣ කිරීම සහ බෙදීම නිසා මම සරල කරලා උත්තර කියන්න යන්නේ නැහැ. මේ ගන්න බලන්න මෙතන ධන sorry 7 ධන 7 බෙදීම 7 ධන 7 වැඩි කිරීම 7 ඍණ 7 බලන්න මේකේ ඔය ප්‍රයොරිටි දෙන්න ඕනේ ඉස්සෙල්ලා මොනවටද? මේ දෙන්නට. ඔයාලට මතකයිනේ වැඩි කිරීම දෙන්න මෙයා කරගන්න පුළුවන්. ඊට පස්සේ බෙදීම දෙන්න නේ. ඔයාලට කොහොමවත් ප්‍රශ්නයක් නැහැ. මම මේවා සරල කරගන්න ලියනවා. මේ දෙන්න මොකද කරන්නේ? 7 වැඩි කිරීම 7 අපි වරහනකට දාගත්තාම ලේසි. ඒතර අපිට සරලව අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න පුළුවන් ප්‍රශ්නේ. ඊතුව ඒ විදිහටම ලියනවා මේ ඍණ 7 එහෙමම කියනවා මෙතන ධන 7 ආදී වශයෙන්. ඊට මම තව එකක් කරලා තියෙනවා මෙතන. මෙන්න මේක බලන්න මොකද්ද කියලා. 7 බෙදීම 7. 7 බෙදීම 7 කීයද? 1යි. ඒ කියන්නේ මෙතන ලියනවා නම් 7 බෙදෙනවා 7. මේ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. 7තරක් 1යි 7තරක් 1යි. 1 බෙදීම 1 කියන්නේ නැවත 1යි. ඒක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ මෙතන. ඕකේ. රයිට් දැන් ගාන හදන්නේ ලේසි. නේ. දැන් ඔය ලේසි. 7යි 1යි 8යි. ධන 7 සමය ධන 7 උත්තරේ 50. මම අද මේ උත්තර වහම ඊට බලා ගන්න කොහොමද දෙන්නේ කියලා මම කියලා දෙන්නේ වැඩි කිරීම සහ බෙදීම. ඊට පස්සේ මේ ගාන බලන්න. මෙතනත් බලන්න මොකද තියෙන්නේ කියලා මෙතන ගානෙම දීලා තියෙන වරහන් ඇතුළේ මෙයා. අපි දාපු දෙයක් නෙමෙයි මේක තමයි ගාන. එහෙමනම් අපි දෙන්න මේ අපි මේ දෙන්නම සුළු කරගමු ඉස්සෙල්ලා. 5 න් 3ක් කීයද? 2යි. ලේසි.
තවයකක් වාට උගන්නා ගන්න ඕන මට අද මෙතන හැම වෙලේම ඔයාලා හිතාගන්න වැඩි කිරීම තියෙන්නේ කියලා. මෙතන වැඩි කිරීම දාලා නැහැ. වැඩි කිරීම තියෙනවා. දැන් බලන්න 5 3 2 අපි අඩු කරගත්තා. ඊට පස්සේ ප්‍රයොරිටි දෙනවා මේ දෙන්නට. වැඩි කිරීම නිසා. 4 වල 2 කීයද? 8යි. මෙතන 3 එහෙම. 8යි 3 11. ඕකේ. ඊට පස්සේ මෙන්න මේ ගන්නට යා මේකට මේකේ මේ දෙන්න අපිට ජොයින් කරන්න පුළුවන් වරහණක් දාලා අපේ පාසුව තකා නේ පස්සරක් අතර කීයද 20 උත්තරය ආමි හරිම ලේසි මෙතන ගාලා දැනගන්න ඕනේ කියලා දීලා තියෙන්නේ වැඩි අගෙන් අඩු අගේ අඩු කරලා වැඩි කී ලකුණු වැඩි අගේ කීයද 20 අඩු අගේ කීයද 3 විස්සෙන් තුනක් අඩු කරපම් කීයද 17යි වැඩි කී ලකුණු මොකද්ද ධන එහෙනම් මේක ධන 17යි ඕකේ රයිට් මේක මෙතන මොකද්ද තැන දෙන්නේ මෙතන වැඩි කිරීමක් නම් නැත පෙයින්ද ඒ නිසා බෙදීමක් තියෙනවා එහෙනම් අපි මේ දෙන්නව ජොයින් කරමු ප්‍රයොරිටි දෙනවා මෙයාල වෙන් කරගන්නවා අපේ පහසුව සඳහා මේ විදිහට වරහණක් දාගත්තම අපිට පැහැදිලි ඉතුරු ඒ විදිහටම දිනන 12 බෙදීම 3 කීයද 12 3 බෙදීම 4 3 වරක් 4 12 එහෙම වෙනවා ඒතකොට බලන්න මේ දෙන්නම එහෙම ලියාගත්තා ඒකේ උත්තරේ මෙහෙම ආවා දැන් ඔයාලට මේක සරලව හදන්න පුළුවන් මෙතන 12යි මෙතන 8යි 20යි මනෝමයෙන් හදන්න පුළුවන් 12යි 8යි 20යි 20න් 4ක් කීයද 16 එන්න 16 උත්තර ඊළඟට එකට යන්න ඊළඟට එකේ මේක බලන්න තැන දෙන්න පුළුවන් බෙදීමක් තියෙනවා මෙතන හරියට පොල් ගෙඩි වගේ පොල් ගෙඩි 2යි ඍණ පොල් ගෙඩි 3යි ඒ වගේ සමාන ආකාරයෙන් මෙතන එහෙමනම් මේ බෙදෙන එක අපි අපේ පාසුව තකා දාගමු වරහන් ඇතුලේ දාගත්තට පස්සේ මේ විදිහට 3a බෙදීම 3a කියන්නේ 1යි a මේ තියෙන ඒ ආපු පිළිවෙල තමයි මේ සිස්ටම් එක තමයි ඉන්නේ ඊට පස්සේ ගන්න හදන ලේසි මෙතන ඇත්ත වශයෙන්ම ඍණ a ධන a කැපිලා යනවා බිංදුවයි එන්නේ එහෙම නැත්නම් ඔයාට සිද්ධාන්තයට අනුව මේවා එකතු කරන්න සමාන වශයෙන් 2a ධන a 3a 3යි ඒකෙන් අඩු කරන්න තියෙනවා ඒකත් 2යි ඒ උත්තරේ. ඕකේ උත්තර හදා ගන්න ඊළඟ. හරි. මේක බලන්න. මෙතනදී වැඩි කිරීමක් තියනවද නැත? බෙදීමක් තියනවද? ඔව්. එහෙමනම් මේ දෙන්න අපි දෙන්න ජොයින් කරගමු. මේ දෙන්න ජොයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ දෙන්න දැනටමත් වරහණක් ඇතුලේ තියෙන නිසා මේ දෙන්නත් අපිට ජොයින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ එකතු කරගන්න පුළුවන්. 9 3යි අපි 12 කියලා දානවා. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද වරහණ ගානෙම දීලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? 48 බෙදීම මෙතන වැඩි කිරීම අනිවාර්යයෙන්ම තියෙන්නේ. ඒක තමයි මම මෙතන දාලා තියෙන්නේ. ඒතර දෙවර 12 24යි. මේ දෙන නැවත ජොයින් කරගන්න පුළුවන් අර ඉස්සෙල්ලා කියාගෙන අපු විදිහට. ඊට පස්සේ 48 බෙදීම 24. උත්තරේ 2යි. අපම මං කියන්නම් මේක පොඩ්ඩක්. 48 බෙදීම 2 වරහන් ඇතුලේ 9 දෙන 3. එතකොට 9 3 12යි. ඔයාලට මේ වැඩි කිරීම කරන්න පුළුවන් මේ දෙන්න ජොයින් කරලා. මේ දෙන්න ජොයින් කරලා පස්සේ 24යි. 48 ඒ විදිහටම පාතරිනවා. ඕකේ. මෙතන ලේසි වැඩි කිරීමක් තියෙනවා බෙදීමක් තියෙනවා. අපි වැඩි කිරීම ඉස්සෙල්ලා කරමු. 12 3 36යි.
ඊටස්සේ පෙදීම 12 3 3 ලේසි මේ ගණනට යන අපි ළඟට මේ ගණන බලන්න මේකේ මෙතන දෙන්න වැඩි කිලිමක් නැතන තියෙන්නේ පෙන්වෙන්නේ නැති වුණාට අනිත් අය ඒ විදිහටම යනවා 4 වරක්කේ 4යි 4යි දැන් ගණන් හදන්න ලේසි 2යි 3යි 4යි ඒවා උත්තරේ දැනගන්න ඕනේ මම කියලා දෙන්න යන්නේ නැත මෙතන වැඩි කිරීම තියනවා බෙදීම තියනවා එහෙමනම් අපි ඉස්සෙල්ලා මේ දෙන්නව මෙහා කරමු 24 වරක් 12 කීයද ඊට පස්සේ ඒක 12න් බෙදන්න පුළුවන් මම ලේසි ක්‍රමයක් කියන්නම් මේක ඇත්ත වශයෙන්ම මෙහෙම නේද 24 තියනවා ඊට පස්සේ වැඩි කිරීම 12 හරි ඊට පස්සේ මෙතන 12 බෙදීම 12 ඔයාලට මේකෙන්දි ಗುಣ කිරීමක් තියෙන නිසා මෙතන මෙතන වැඩි කිරීමක් තියෙන නිසා මෙයාට මෙයා කපලා ගන්න පුළුවන් නැත්නම් ඔයාලට 24 වරක් 12 චක්‍රය අමතක වෙන්න පුළුවන් ලේසි මේක කරපුවා මේක කරපුවා මේකට උත්තරේ 1යි 1යි ඒක 24 වරක් එක 24යි ඒක උත්තරේ කීයද 24යි තේරෙන දෙයක් තියෙනවා නම් අහන්න. එච්චරයි. Thank you very much. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අපි ඊළඟට වීඩියෝ එකකින් නැවතත් හම්බෙමු. ප්‍රශ්නයක් තියෙනවා නම් comments කරන්න. Thank you very much for listening.